විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන සඳුදා පියුම්බෙල සමගින් අපි මේ විරාමයට කලින් මතක් කරා ඇදුම රෝගය ගැන කතා කරනවා කියලා. හැබැයි ඇදුම රෝගය කියලා කියවහම අපිට වයස් සීමාවක් නැහැ, අපිට මේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ, කොයි වෙලාවේ කොයි ආකාරයට හැදෙයිද කියන්න බෑ. මේ කාලීනව ගත්තම වර්තමානයේ වෙනකොට විශේෂයෙන්ම වැඩිපුරම බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා මේ ඇදුම රෝගය කියන එක. හැබැයි ඔබ විශ්වාසයක් තියෙනවා මේක කාලයක් පැවතෙනවා, මේක සුව කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා. යම් යම් මතවාදයන් තියෙනවා මේක ඉක්මනින් සුව කරගන්න බෑ, සුව කරගත්තත් පසු කාලෙන්ම මේක මතුවීමේ හැකියාවක් ලැබෙනවා. මෙවැනි මතභේදات එක්කනේ ඔබ ඉන්නේ. ඉතින් ඔබට පුළුවන් අද දවසේදී අපේ මේ විශේෂඥයත් එක්ක එකතු වෙලා ඔබට පුළුවන් මේ වලට තියෙන නිසි ප්‍රතිකාරමයන් මොනවද, ඇදුම රෝගය ඇතිවන්නට මූලික වෙන හේතු කාරණා මොනවද, සහ මේක නිට්ටාවටම සුව කරගන්නට නම් අපි මොන වගේ ප්‍රතිකාරමයන් වලට යොමු විය යුත්තේ කියන වග තමයි අපි අද දවසේදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුකූලව ඔබව දැනුවත් කරන්න සූදානමින් ඉන්නේ සුවර්ණ විශේෂාංගයෙන්. ඇදුම රෝගය ගැන දැන් අපි කතා කරනවා. නමුත් වර්තමානයේ මේ කාලවකවානුව, ඒ කියන්නේ මේ වැහිබර කාලවකවානුව නැතින නේද, කාලගුණයත් එක්ක වෙනස් වෙලා තියෙනවා. සමහර වෙලාවට දූවිලි කාලයකුත් තියෙනවා. ඒ නිසා අපි මේ කතා කර යුතුම කාලවකවානුවකට තමයි අපි මේ ඇදුම රෝගය පිළිබඳ ඔබව දැනුවත් කරන්න සූදානමින් ඉන්නේ. ඒ වෙනුවෙන් අපත් සමග එකතු වෙනවා ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර වෛද්‍යතුමන්. අයිබන් වෛද්‍යතුමන සුබදාසන. සුබදාසන. වෛද්‍යතුමා සම්බන්ධලා ඉන්න නිසා සජීවීව ඔබට පුළුවන්, ඔබටත් ඇදුම රෝගය තියෙන කෙනෙක් නම්, ඒකෙන් පෙළෙන කෙනෙක් නම් ඔබට පුළුවන් සජීවීව එකතු වෙලා වෛද්‍යතුමන්ගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. 011-5299-299 මෙදිරිය දුරකථන අංකය ඔස්සේ. අපි ඒ වෙනුවෙනුත් ඉඩහසර වෙන් කරන ගමන්ම අද කතාබහට යමු වෛද්‍යතුමනි. අපි ඇදුම රෝගය ගැන නම් අහලා තියෙනවා ගොඩක් වෙලාවට. සාමාන්‍යයෙන් අපි මේ සාමාන්‍යයෙන් කතා කරන මේ පිරිස ගත්තම බහුලවම දක්නට ලැබෙන සහ කතා කරනම රෝග තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මේකට විශේෂ හේතු කාරණාවන් පිළිබඳවත් අපි කතා කර යුතුයි. නමුත් අපි ඊට කලින් ප්‍රවේශයක් ලැබමු. සමහර වෙලට අපි හිතන්නේ මේ උස්ම පිට කර ගැනීමට සහ උස්ම මේ ගැනීමට තියෙන අපහසුතාවයක් මත කියලා. කොහොමද ඇදුම රෝගී ඔබතුමා නිර්දේශ කරන්නේ මේ ආකාරයයි ඇදුම රෝගී කියන එක අපි පොඩ්ඩක් ඒ පිළිබඳ පැහැදිලි කර ප්‍රවිෂ්ටයක් ලබා ගමු. ඇතුම රෝගය කියලා කියන්නේ ජීවිතයේ ඕනෑම දවසක ඇති වෙන්න පුළුවන් රෝග අතර එක රෝගයක් තමයි. ඒ කියන්නේ උපතේ සිට මරණය දක්වා ගත වෙන ඕනෑම දවසක ඇති වෙන්න පුළුවන් රෝග අතර එකක් තමයි ඇදුම රෝගය කියලා කියන්නේ. ඒක වයස් ભેදයක් නෑ. ඒ කියන්නේ කුඩා ළමයින්ට සහ වයසක තරුණ හැමෝටම හැදෙනවා. ලංකාවේ ජනගහණයෙන් පහුගිය දවස්වල වාර්තා වෙලා තිබුණා වැඩිහිටි සෑම 7 දෙනෙක්ම ඇදුම රෝගියකින් එක්කෙනෙක් සහ ඇදුම සහ පීනස් රෝගවලින් පෙළෙනවා පාසල යන ළමයින්ගෙන් 3න් එකක්. ඒ කියන්නේ 3 දෙනෙක් ගත්තම් එක්කෙනෙක් සෙම ඒක ඇදුම, එහෙම නැත්නම් පීනස් රෝගයෙන් පෙළෙනවා. විශේෂයෙන් ඇදුම රෝගය කියලා කියන්නේ පරම්පරාවෙන් එන සහ පරම්පරාවේ නොවන ලෙස හැදෙන්න පුළුවන්. මේ ඇදුම රෝගය හරිම පහසුවෙන් අඳුන ගන්න පුළුවන්. ඒකෙදි අපි දකිනවා ඇදුම රෝගයේදී හුස්ම ගැනීම සහ පිට කිරීම අපහසු වීම. ඒක තමයි පළවෙනි රෝග ලක්ෂණය. කෙනෙකුට කතා කිරීමේ අපහසුව, ඇවිදීමේ අපහසුව, නිදාගැනීමේ අපහසුව ආදී රෝග ලක්ෂණත් මේ ඇදුම රෝගයේදී ඇති වෙනවා. විශේෂයෙන් පපුවේ තියෙන රූන් රූන් ශබ්දය, මේකෙදි ආයුර්වේදයේ කියන්නේ පූසෙක් කෑ ගහනවා වගේ ඒ වගේ අර රූන් රූන් ශබ්දයක් එනවා. ඊට අමතරව අධිකව දහඩිය දැමීම, අපහසුතාවය, මේ හැම දෙයක්ම ඇදුම රෝගයේදී ඇති වෙනවා. විශේෂයෙන් හුස්ම ඉහළ ගැනීම සහ පිට කිරීම තමයි මේ ඇදුම රෝගයේදී මූලිකවම බලපාන්නේ. දැන් ඒ විදිහට මූලික කාරණිය පිළිබඳ කතා කරා. දැන් ඇදුම රෝගය ඇති වෙන්න මූලික වෙන හේතු කාරණාවක් තියෙනවද වෛද්‍යතුමනි? නැත්නම් අපි මේ ඇවතුම් පැවතුම් එකද, කන කෑම බීමත් එකද, නැත්නම් පාරම්පරිකව අපිට මේක ඇති වෙන්න පුළුවන්ද, මොනවද හේතු කාරණා වෙන්නේ මේක කෙනෙක්ට ඇති වෙන්න? ඔව්, ඇදුම රෝගය ඇති වෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පරම්පරාවෙන් ඇතිවීම, දෙක පරම්පරා නොවන ලෙස ඇතිවීම. බොහෝ දෙනෙකුට තියෙන මේ ඇදුම රෝගය ඇති වෙන්නේ පරම්පරාවෙන්. ඒකෙදි අපි දන්නවා අපි ගාවට ළමෙක් එක්කන් ආවොත්, එහෙම නැත්නම් රෝගියෙක් එක්කන් ආවොත් එයාගේ එක්කෝ අම්මට තාත්තට, එහෙම නැත්නම් පවුලේ වෙනත් කෙනෙකුට මේ රෝගය තියෙනවා.
මේ පරම්පරාවෙන් ඇති වෙන එකේදී අපි අදහස් කරන්නේ පරම්පරාවෙන් හැමෝටම ඇදුම රෝගේ තියෙන එක. සමහර කට්ටියගේ ඇඟේ තියෙන ශක්තිය අපි ආයුර්වේදයෙන් කියන ප්‍රකෘතිය. ප්‍රකෘතිය මත මේක වෙනස් වෙන්න පුළුවන්. ශරීරයේ ප්‍රකෘතිතාව තියෙන කෙනෙකුට මේක ඇදුම රෝගේ ඇති වෙන්නේ නැතුව ඔහුගේ ඊළඟ පරම්පරාවෙදී මේක මතු වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ ඇදුම රෝගයේ පාරම්පරික ගතවත් පැමිණෙනා වගේම පීනස් රෝගයේ ඇති වෙන කට්ටියටත් මේ ඇදුම රෝගය ඉතා පහසුවෙන් ඇති වෙනවා. ඊට අමතරව දෛනික ජීවිතේ අපි උපතින් ඇදුම රෝගියෙක් නොවුනත් අපි දෛනික ජීවිතේ අපි ආහාර වර්ග එක්ක සමහර වෙලාවට අපි කරන වැඩ කටයුතු අපේ රැකියාව අනුව මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. උදාහරණයකට අපි කියමු දූවිලි සහිත පරිසරයක නිතර රැකියාව කරන කෙනෙකුට මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන් ඉතාමත්ම පහසුවෙන්. ඊට අමතරව තමන්ගේ තමන් නාන එක හැමදාම නාන කෙනෙක් රාත්‍රියට දිගට දිගට නාන්න ගත්තොත් එයාට පීනස් රෝගය ඇති වෙලා පසුව ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර ඖෂධ වර්ග දීර්ඝකාලීන පාවිච්චි කරන කෙනෙකුට සමහර අසනීප සඳහා අපි දන්නවා ඖෂධ වර්ග බටහිර ඖෂධ වර්ග එහෙම දීර්ඝකාලීන පාවිච්චි කරන කෙනෙකුට මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව බොහෝ ඔය කෘතිම රසකාරක කෘතිම ආහාර වර්ගවල ඊට අමතරව සීතල ආහාර වර්ග නිතර නිතර පාවිච්චි කිරීමත් මේ රෝගයට හේතු වෙනවා. එක එක පුද්ගලයාට මේ ඇදුම රෝගය ඇති වෙන හේතු විවිධයි. සමහර කෙනෙකුට වැස්ස කාලේදී විතරක් මේ රෝගය ඇති වෙන්න පුළුවන්. නමුත් සමහර කෙනෙකුට දූවිල්ලට, පින්නට, සමහර ආහාර වර්ගවලට මේක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විවිධ පුද්ගලයන්ට මේ රෝගය ඇති වෙන්නා වූ හේතු විවිධ වෙන්න පුළුවන්. නමුත් බහුතරයකට මේක පරම්පරාවෙන් සහ පරම්පරාවෙන් නොවන ලෙස ඇති වෙලා තියෙනවා. හොඳයි. ඉතින් ඔබත් මෙවැනි ගැටළු වලට මුහුණ දීලා තියෙන කෙනෙක් නම් වාදතුමාව මුණ ගැහෙන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංකයන් සහ ලිපි නිවුස් ඔබටත් පුළුවන් නිසි ප්‍රතික්‍රමයන් කරගෙන ඔබට මේ සුව කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. වාදතුමන්ගේ ලිපිණිය වෙන්නේ රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල තමයි වාදතුමන්ගේ ලිපිණිය. දුරකථන අංකයන් 071 6250 0152 75 19 0152 75 19 කියන දුරකථන අංකයන් ඔස්සේ වෛද්‍යතුමා ඔබට පුළුවන් පෞද්ගලිකව මුණ ගැහිලා ඔබේ තියෙන රෝගී තත්යන් පිළිබඳ පැහැදිලි කිරීම කියන අනුතරව ඔබට ප්‍රතික්‍රමයන් කරගන්න. වෛද්‍යතුමනි, දැන් ඇදුම රෝගය මොන වගේ හේතු කාරණා මතද කියලා කයි අපි කතා කරා. සමහර අයගේ මතයක් තියෙනවා දැන් මේක අපි ප්‍රතිකාරයන් මගින් සුව වෙනවා. නමුත් ඒක පසුකාලීනව දීර්ඝ කාලයක් ගිහිල්ලා හෝ පසුකාලීනව ආයිමත් ඒක උත්සන්න වීමේ අවස්ථාව වැඩි කියන එක අපි අහලා තියෙනවා ඇදුම රෝගයන්ගෙන්. එතකොට මේකට මූලික වෙන හේතු කාරණා මොකද? මේක යට ගිහිල්ලා නැවතත් උඩේමක්ද තියෙන නැත්නම් මේකට නිසි ප්‍රතිකාරයක් නොගැනීම මතද ඒක ඒ ආකාරයට බලපැවැත්වෙන්නේ? ඇදුම රෝගය බොහෝ වෛද්‍ය ක්‍රමවල කරන්නේ තාවකාලිකව සුවපත් කරන එක විතරයි. මොකද ඇදුම රෝගය තියෙන කෙනෙකු දීර්ඝ කාලන ප්‍රතිකාර ගන්නවා බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා. නමුත් දේශීය වෙදකම තුළ ඇදුම රෝගය සර්ව සම්පූර්ණම නැවත ඇති වෙන්නේ නැති වෙන සුව කරන්න පුළුවන්. සමහර කෙනෙක් බොහෝ දෙනෙක් මේ කාලේ ඇදුම රෝගය සඳහා පාවිච්චි කරනවා තාවකාලිකව සුව වෙන ඖෂධ වර්ග. සමහර අය එක ඉන්හෙලර් එකක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට පෙති වර්ගයක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට නෙබියුලයිසර්යක් වෙන්න පුළුවන්. ඒ රෝගය උත්සන්න වෙච්ච වෙලාවට ඒක පාවිච්චි කරාම තාවකාලික සුවපත් වෙනවා. නමුත් ඇදුම රෝගය සඳහා දේශීය ප්‍රතිකාරයේ තියෙනවා සම්පූර්ණ සුව කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම. ඒකෙදි අපි රෝගියාගේ මේ ආයුර්වේද අනුව සඳහන් කරන්නේ රෝගියාගේ මේ අවස්ථා ඇති වෙච්ච වූ සෙම ඉවත් කිරීම මගින් මේ රෝගේ නැවත ඇති වෙන්නේ නැති වෙන්න සුව කරන්න පුළුවන්. ඒකෙදි වයස් ભેදයක් නැහැ. අවශ්‍ය ඕනෑම කෙනෙකුට මේක සම්පූර්ණේ සුව කරගන්න පුළුවන් తాවකාලික ප්‍රතිකාරයෙන් තොරව. දැන් වෛද්‍යමනී ගොඩක් අයගේ මතයක් තමයි තවත් තියෙන මේ සිංහල ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර ගැනීමෙන් අනතුරු අපිට මේක වැඩි වෙලා අඩු වෙනවා. එහෙම පොඩි මතයක් තියෙනවනේ. ඒක මොකක්ද යම් සත්‍යතාවයක් තියෙනවද කොහොමද වෙන්නේ? ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ආයුර්වේදයේ බේද ගන්නාමට පස්සේ මේක වැඩි වෙලාද වැඩි කරලාද අඩු කරන්නේ කියලා. ඒකට උත්තරයක් දෙන්න ඕන නැත්නම් හුඟක් දෙනෙක් ඒක මතේ තියෙනවා. මේකෙදි විශේෂයෙන් වෙන්නේ අපි රෝගයක් සඳහා ප්‍රතිකාර ගන්න දැන් ඇදුම රෝගයට දැන් අපි ගාවට ප්‍රතිකාර ගන්න එන රෝගියා පළවෙනි රෝගය හැදිච්ච දවසේම අපි ගාවට එන්නේ වටේ ගිහිල්ලා වෛද්‍යවරුන්ට පෙන්නලා වෙද මහතුන්ට පෙන්නලා බැරිම අවස්ථාවේදී අපි ගාවට එනවා.
Itu kota ya pavici karena ya mau sudah warga tino. Ikan tamai ya pavici napi udah hari ini. Inhaler ke pavici karena kini kuda. Kalau ya inhaler ke pavici karena. Api udah hari ini kita kiamu. Udah saha habis. Dekat sama inhaler pavici karena kini kuda. Api pratikara dunia mulda habisnya memang inhaler ke natar karena be. Ikan natar karena gatun. Ida te ata ratri edi ho udah kali edi mereka wedi wenne pulang. Inhaler ganna velav. Gatte netam, mereka wedi wenna pulang. Muka itu api ekar vikalpya deal atau mana inhaler kan natar karanu. Bohorog in karanne, api breath dunna ka mang inhaler ke daratri mana natar karanu. Ini mana natar karapu ka mama, arah roge palane meceka, itna matu eno. Itu kote ya kalpana karanu, mereka adu breath biwa hindu tama mereka wedi wenne kila, single breath biwa mereka wedi wenno kila mati, samaja kata karla tiro. Api ayurveding sandhan karna samahara roga. Oh, samahara kushta roga walta. Samahara velawat arsas roge wagi roge walta pratikara karna mul velawe rogiyata denenne eka roge wedi una kiyala. Namuth rogiya palane karagena pratikara karata passe meka sampurna suwa karanna puluwan. Apata deergha kalana api hitumu avurudu ganak ganna inhaler ekak dawas deken nawaththanna beri wei. Api eka kramanukoolawa sharireyen iwath karala ඊට පස්සේ අපි ඒක මේ අපේ ඖෂධ වලට හුරු කරනාට පස්සේ මේක වැඩි වීමක් ඇති වෙන්නේ නැහැ. ඒ මතේ ඇති වෙලා තියෙන්නේ අර එක පාර්ණම් බේත් කලින් පාවිච්චි කරපු ඖෂධ වර්ග ටික ඉවත් කරනකොටම රෝගේ මතු වුණාට පස්සේ ගොඩක් දෙනෙක් හිතනවා සිංහල බේත් බිව්වට පස්සේ මේක වැඩි වෙලා තමයි අඩු කරන්න කියලා මතේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් කිසි විටක වෛද්‍යවරේ තම රෝගේ වැඩි කරන්න ඖෂධ ලබා දෙන්නේ නැහැ. Mana api itu adalah tempat kata bahasa diri itu geniannya, api itu kalian dulu kata nama tempat itu, no? Shamali Mahatmi, Aibuan. Aibuan, mak bagi tu mak kita katakan. Oh, gatlu itu dapat kerana betul ni. Bagi doktor, sama sistem bagi ukuran sistem bagi kita tiada. Jadi mereka hari mak kata jadi apa nanti ni, rumah turun dia tu, nah ayah kita bina jadi apa lagi ini mak. Ita amatarawa kisima haniyak nehe embul dodang mi peni sini embul dodang mi peni sini sama pramanen dia karla dawasara deparak vithara bonna gattot oy gati adu vela yai ඊට වඩා අපි සෙමට තියෙන ඔය තාලිස ආදී එහෙම නැත්නම් ද්‍රාක්ෂ වගේ පැණි වර්ග, සිරප් වර්ග, වැල්මි සිරප් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න කියන්න අමාරුයි රෝගියාගේ වෙනත් රෝග තත්ත්ව තියෙනවද කියලා බලන්නේ නැතුව සාමාන්‍ය මී පැණි, සීනි සහ ඇඹුල් ගඩම් වගේ දේවල් සම ප්‍රමාණයෙන් මිශ්‍ර කරලා උදේ හවස පාවිච්චි කරොත් මං හිතන්නේ ඔය වගේ සුළු සෙම් රෝග සුව කරගන්න පුළුවන් වෙයි. හොඳයි අපි වෛද්‍යමන්ගේ දුරකථනම් කියනොත් ඔබට ලබා දෙන්නම් යම් යම් ගැටලු ඇතිනේ ඔබටත් නේද ඒ නිසා ඔබේ ගැටලු ඉදිරිපත් කළ වෛද්‍යමා පවත්කලික මොන ගහන්න ඔබට පුළුවන් මෙන්න මේ ලිපිණිය සහ දුරකථනම් කියනෝස්සේ රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මොල්ල රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මොල්ල තමයි ලිපිණිය දුරකථනම් කියන්නේ 0761 66250 0115 75 79 කියන දුරකථන අංකයන් ඔස්සේ වෛද්‍යතුමා ඔබට පුළුවන් මුණ ගැහෙන්න. වෛද්‍යමනි අපි දැන් අහලා තියෙනවා මේ අධික වර්ෂාව තියෙන කාලෙටත් ඇදුම රෝගේ වැඩි වෙනවා. ඒ වගේම පුරහඳ පායන කාලෙටත් ඇදුම රෝගේ වැඩි වෙනවා කියලා අපි අහලා තියෙනවා. මේකෙත් යම් සත්‍යතාවයක් තියෙනවද? මේක වෙන්නත් විශේෂ හේතුවක් තියෙනවද? ඔව් ඇදුම රෝගේ සඳහා බලපාන ප්‍රධාන වශයෙන්ම සෙම. අපි දන්නවා ආයුර්වේදයේ සඳහන් කරනවා මේ සෙම් රෝග වැඩි වෙනවා හඳ පායන කාලට. හඳේ තියෙන සෞම්‍ය ගුණය සිසිලස නිසා ශරීරයේ සෙම් ගතිය වැඩි වෙනවා. එතකොට බොහෝ රෝගීන්ට පෝය දවස් පෝය කිට්ටු වෙනකොට පෝයට දවස් දෙකක් තුනක් තියලා මේ ඇදුම රෝගේ ඇති වෙන්න පුළුවන්. ඒක නිසා සමහර වෙලාවට බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා පෝය කිට්ටු වෙනකොට බෙහෙත් පාවිච්චි කරන්න. මේකේ සත්‍යයක් තියෙනවා. ඒ නිසා අපි කියනවා පෝයට විතරක් නෙමෙයි ඕනෑම දිනක
මේ ඇතුම රෝගය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් දූවිලි සහිත පරිසරයක ඔබ කිව්වාගේ වර්ෂාව කාලයේදී සමහර කෙනෙකුට ඇති වෙන්න පුළුවන් වැස්ස ඈත ඇති වෙනකොට මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වර්ෂා වේලාවේදී දුම් සහිත දූවිලි සහිත පරිසරයකදී ඊට පස්සේ පෝයට අමතරව සමහර කෑම වර්ගකම් විශේෂයෙන් ඔය ඉස්සොදැල් වගේ උෂ්ණාධික ආහාර නිතර ගන්න කෙනෙකුට මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව බොහෝ වේලාවට දුම් පානය කරන කෙනෙකුට මේ ඇදුම රෝගය ඇතිවීම විශේෂයෙන් බලපානවා. මොකද අර දුම් වල තියෙන තාර නිකොටින් වගේ දේවල් පෙනහළු වල බැඳීමෙන් මේ ඇදුම රෝගය මේ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව කුඩා ළමයින්ට අපි දන්නවා ඉස්සර දුන රතකල්කය කියලා. ඒ රතකල්කය එහෙම දැන්ට ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. ඒ රතකල්කය එහෙම නොදෙන ළමයින්ට මේ ඇදුම රෝගය එහෙම නැත්නම් සෙම් රෝග, පීනස් රෝග වර්තමාන වෙනකොට පොඩි ළමයින්ට බහුලව ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා මම හිතන්නේ කොයි අවස්ථාවෙත් වුණත් මේ රෝගය සඳහා සෙමට කරන ප්‍රතිකාරයත් එක්ක මේ රෝග සුව කරන්න පුළුවන්. හොඳයි. අපි ඒ සුව කර ගැනීම පිළිබඳ තවත් කතා කරනවා. අපිට ඊට කලින් තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. තෙරේසා මහත්මිය අයිබෝවන් ඔබතුමියට. තෙරේසා මහත්මිය. ඔව්. හරි. ගැටළු ඉදිරිපත් කරන්න වයිදතුමන්ට. මගේ පුතාගේ වයස 25යි. ඔව්. එයාට උදේට නැගිටිනාම හරියට කිමුරුයි යනවා. ඔව්. කිමුරුන් යනවා මේ සෑට හරියට කොරෝනා සද්දේ. ආහ්. ඇදුම රෝගේ නැහැ. ඇදුම නැහැ. කිමුරුන් යන ගතිය තමයි අපි උදේ හරියට කිමුරුන් ගියා. හරි. ඔව්. බලමු වෛද්‍යතුමන්ට උපදෙසක් ලබා දෙන්න පුළුවන්ද? ඔව්. පීනස් රෝගයේ රෝග ලක්ෂණ කියන්නේ ඇදුම සහ පීනස කියන්නේ එකට යන රෝග අවස්ථා දෙකක්. විශේෂයෙන් පීනස් රෝගයට ප්‍රතිකාර නොකිරීම නිසා අපිට හම්බෙන ගොඩාක් රෝගීන්ට මූලික අවස්ථාවේ තිබිලා තියෙන පීනස් රෝගයට ප්‍රතිකාරයක් නොකිරීම නිසා ඇදුම රෝගියෙක් බවට පත් වෙනවා. එතකොට පීනස් රෝගයට අනිවාර්යයෙන්ම ප්‍රතිකාරයක් කළ යුතුයි. පීනස් රෝගයට ප්‍රතිකාර නොකිරීමෙන් ඇදුම රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒකෙන් මම අදහස් කරන්නේ පීනස තියෙන හැමෝම ඇදුම රෝගින් කියලා. නමුත් පීනස් රෝගයේ පසු අවස්ථාව ඇදුම රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන් පීනස් රෝගයටත් ප්‍රතිකාර කරනකොට ඔය සෙමට කරන අපේ ප්‍රතිකාර පද්ධතිය කරාට සම්පූර්ණ සුව වෙනවා. පීනස් රෝගයට ප්‍රතිකාර නොකිරීමෙන් ඇස් කැසීම, ගඳ සුවඳ නොදැනීම, ආහාරවල රස නොදැනීම, ඊට අමතරව මුඛයෙන් දුර්ගන්ධය, විදුරු මස් දියවීම, මහසේ නාසයේ මස් දළු මේ ඇතිවීම වගේ රෝග ලක්ෂණ විශාල ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි පීනස් රෝගියා ඇදුම රෝගියෙක් බවට පත්වීම. නමුත් පීනස කියන්නේ සුව කරන්න පුළුවන් පහසු රෝගයක්. හොඳයි. ඒ හැමදේම වෙනුවෙන්ම තමයි අපි ඔබට වෛද්‍යමන් ගිලපෙනිය සහ දුරකථනාංක ලබා දෙන්නේ. අපි නැවතත් ඔබට ලබා දෙනවා. වෛද්‍යමන් අපි ඇදුම රෝගය ගැන කතා කරන නිසාම අපි ඒකට තියෙන නිසි ප්‍රතික්‍රමයන් පිළිබඳවත් කතා කරමු. අපි ප්‍රතික්‍රමයන් පිළිබඳ කතා කරන්න කලින් වෛද්‍යමන් අපිට පුංචි අවස්ථාවක් ලබා දෙන්න. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. සුමිත් මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන් ඔබතුමාට. ඔව්. ගැටළු ඉදිරිපත් කරන්න. මේ සෙම ගැතිය අඩු වෙන්නේම නැහැ කොයි වෙලාවෙ ඇඟ නිකන් හද වෙන ගැතියක් තියෙන්නේ සෙමටද කියලා අහගන්න. රෝගියා පරීක්ෂා කරන්නේ නැතුව කෙටි ප්‍රශ්නකින් මං හිතන උත්තරයක් දෙන එක අමාරුයි. ඒ කියන්නේ ඇදුම රෝගේ තියෙනවද, පීනස් රෝගේ තියෙනවද, වෙන මොනවාද රෝග ලක්ෂණ තියෙන්නේ? මේ නිසාව කොයි වෙලාවෙ මේ ඒක නිතරම තියෙනවා සර්. ඔව්. වෙන ඔළුවේ කැක්කුම? ඔළුවේ කැක්කුම වෙනවා හරි වරින් වර වගේ. දැන්ට වයස කීයද? 52. මං හිතන ඔබතුමාට අපි ඇවිල්ලා හම්බ වෙන එක හොඳයි. වෛද්‍යතුමා මොන ගැහෙන අපි ඔබට දුරකථන අංකය සහ ලිපිනය ලබා දෙන්න. එතකොට වඩා පැහැදිලි වේවි. මං හිතන්නේ මෙහෙම ඉඳලා බලලා කියනවට වඩා නේද නිසි උපදෙස් ඔබ මොන ගැහුලම වෛද්‍යතුමන්ගෙන් ලබා ගන්න පුළුවන්. නිසි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරමයන් ඔබට කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ලිපිනය සහ දුරකථන අංකය ඔස්සේ වෛද්‍යතුමා මොන ගැහෙන්න පුළුවන් ඔබට. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තරමුල්ල. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තරමුල්ල තමයි වෛද්‍යතුමන්ගේ ලිපිනය වෙන්නේ. දුරකථන අංකයන් 0612 65 0115 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 0
පිළිබඳ ඔබට දැන කියා ගැනීමේ හැකියාවක් ලැබෙනවා.
අපි ඇදුම රෝගය ගැනනේ කතා කරන්නේ අපි ප්‍රතිකර්මයන් ගැන තමයි වෛද්‍යතුමනි කතා බහ කරන්නට අවස්ථාව යොමු කරගන්න සූදානමින් හිටියේ මොනවද තියෙන ප්‍රතිකර්මයන් කොහොමද ප්‍රතිකර්මයන් සඳහා අපි යොමු වෙනවන යොමු වෙන යුත්තේ ඒ පිළිබඳව අපි කතා කරමු ඔව් ඇදුම රෝගය සඳහා අපි දේශීය ප්‍රතිකාර කරනවා විශේෂයෙන් ලංකාවට ආවේනික වූ විශේෂ ප්‍රතිකාර තියෙනවා මේ ඇදුම රෝගය සඳහා මේකෙදී අපි කරන්නේ ලබා දෙන ඖෂධ ඉතා කුඩා ප්‍රමාණයක ඖෂධ ප්‍රමාණයක් දවසට උදේ දවල් රාත්‍රී කෑමෙන් පස්සේ පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ පාවිච්චි කරන පාවිච්චි කරාම තමන්ගේ සෙම් රෝගය එහෙම නැත්නම් ඇදුම රෝගය ප්‍රමාණිකුල අඩු වෙලා යනවා. කාලයක් අපි කියමු අවුරුදු 10ක් විතර ඇදුම රෝගය තියෙන කෙනෙකුට උනත් මාස කීපයක් ප්‍රතිකාර ගත්තම මේක රෝගේ සුව කරන්න පුළුවන්. විශේෂයෙන් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ බෙහෙත් බොන අතර තුල රෝගේ උත්සන්න වෙනවද වැඩි වෙනවද? එහෙම වැඩි වෙන්න ප්‍රතිකාර කරන්නේ නැහැ. මේ ප්‍රතිකාරයට අවශ්‍ය ඒ වෙලාවට අපි හිතමු රෝගය උත්සන්න වෙච්ච වෙලාවක උනත් ප්‍රතිකාර කරන්න බොන බෙහෙත් වර්ග ඊට අමතරව පාවිච්චි කරන පපුවේ ගන්න තෙල් වර්ග වලින් එහෙම නැත්නම් කැස්ස තියෙන වෙලාවට ඒව පාවිච්චි කරන පැණි වර්ග වලින් ඒ తాවකාලිකව ඒක සුව කරන්නත් පුළුවන්. ඊට අමතරව මේ අපි ඕනෑම වෙලාවක ප්‍රතිකාරයක් ගන්නකොට ඒ සඳහා පත්‍ය සහ අපත්‍ය කියලා විදි දෙකක් තියෙනවා. ගත යුතු ආහාර සහ නොගත යුතු ආහාර. අපි දේශීය ප්‍රතිකාරයේදී මේම මාර මේ කියන්නේ ජීවිතේ සුව කරගන්න බැරි අමාරු රෝගයකට ප්‍රතිකාර කරනකොට පත්‍ය අපත්‍ය විදි පිළිපැදීම අනිවාර්යයි. එතකොට අපි මේකෙදී අපේ ප්‍රතිකාරයේදී අපි කියනවා ප්‍රතිකාර ගන්න කාල සීමා තුළ දිනපතා නාන්න ඕන. අපේ ප්‍රතිකාරයේදී විතරයි. එතකොට අපි කියනවා දිනපතා නාන්න දෙනවා. ඊට අමතරව තෙල් කෑම සහ මස් මාළු කන එක ප්‍රතිකාර ගන්න කාල සීමාවෙදී නතර කරනවා. ඒකෙදි මොකද සමහර ඖෂධ වර්ග ක්‍රියාත්මක වෙන්නේ නැහැ ශරීරයේ මේ තෙල් කෑම සහ මස් මාළුත් එක්ක. මොකද එයින් එක ප්‍රතිකාරයක් තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයකට අපි දන්නවා සර්ප විෂයට එහෙම බෙහෙත් කරන විෂ වෛද්‍යවරු පාවිච්චි කරනවා කැඳ වර්ග. ඒ කැඳ වර්ග වලට ලුණු දාන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයුර්වේදයේ පත්‍යපත්‍ය විදි සහ ඖෂධ වර්ග යොදනකොට ඒ සඳහා දෙන උපදෙස් ඒ පිළිපැදීම අනිවාර්යයි. ඊට අමතරව අපේ ප්‍රතිකාරයේදී අපට පුළුවන් කෙනෙකුට ඇඟ නිවෙන තැඹිලි, සව් බාර්ලි, පැණි දඩම්, මිදි වගේ දෙලුම් වගේ සීතල ආහාර වර්ග නිතර ගන්න පුළුවන්. අපි ඊට අමතරව ඔය තක්කාලි අන්නාසි මුරුංග සැමන් වගේ උෂ්ණාධික කෑම ප්‍රතිකාර ගන්න කාල සීමාව තුළ නතර කරනවා. අපි ප්‍රතිකාරය ගන්න කාල සීමාව තුළ මේක හරියටම කරලා ප්‍රතිකාරය සම්පූර්ණ සුව වුණාට පස්සේ මාස කීපයකින් අපිට පුළුවන් මේක පරීක්ෂා කරන්න අපේ රෝගය මේකේ ශරීරයේ තියෙනවද කියලා. විශේෂයෙන් ඔය මකුළු දැල් වගේ දේවල් වලට ඇදුම රෝගීන් හරි ඉක්මනින් රෝගේ උත්සන්න වෙනවා. තැඹිලි වර්ග තැඹිලි වලට එහෙම ඉතාමත් ඉක්මනින් උත්සන්න වෙනවා. අපිට ඒ දීලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ මකුළු දැල් කඩන තැනක තියලා එහෙම නැත්නම් අර ඩස්ට් එකට නිරාවරණය කරලා අපිට බලන්න පුළුවන් ඇදුම රෝගේ මතු වෙනවද කියලා. වැස්සට තෙමුණා සාමාන්‍ය ඇදුම රෝගේ උත්සන්න වෙනවා. අපිට එහෙම අපි මේ ඔයතරන්නම කතා කරමු. දැන් නාන්න එපා කියලාත් අපි කියනවා නේද සාමාන්‍යයෙන් අපිට ඇදුම රෝගේ තියෙන කෙනෙක්ට ඒකත් කොහොමද සම්බන්ධ වෙන්නේ එතකොට? ඔව් අපේ රෝගයේදී අපි කරන්නේ අපි මේක සෙම ඉවත් කරන ප්‍රතිකාරයක් කරන්නේ. අපේ රෝගේ අපේ ප්‍රතිකාරයේදී අපි රෝගයෙන් සඳහා දෙන උපදේශක තමයි රෝගියා පරීක්ෂා කරලා බලලා දින කීපයක් අපි ප්‍රතිකාරයේ ශරීරයේ ගත කරලා ඊට පස්සේ අපි කියනවා දිනපතා නාන්න පුළුවන්. ඒක නානකොට එන්න රෝගයේ රෝගී තත්ත්වය අඩු වෙනවා. රෝගිය නෑම නිසා වැඩි වෙන්නේ නැහැ. නමුත් ඇදුම රෝගයේ වෙනින් ඖෂධයක් පාවිච්චි කරන කෙනෙකුට නාන්න දෙන්නේ නැහැ. නාන්න දෙන්නේ නැහැ. මොකද රෝගය උත්සන්න වෙන නිසා. අපේ ප්‍රතිකාරයේදී අපි ඇදුම රෝගීන්ට නාන්න දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දහස් ගණන් රෝගීන් මේක සුවපත් වෙලා තියෙනවා. ඒ නිසා ජීවිත කාලෙම දුක් විඳින රෝගය වෙනුවෙන් තමන් මාස කීපයක් කැප කරාම සමහරුන්ට මේ මස් මාළු කන්න එපා කිව්ව ගමන් බේත් නතර කරන කට්ටිය ඉන්නේ. මොකද ගොඩක් දෙනෙකුට මේ මස් මාළු නැත්තම් කන්න බෑ. ඒ වගේ කෙනෙකුට අපිට ප්‍රතිකාර කරන්න අමාරුයි. ඒ හින්දා තමන්ගේ රෝගයේ සුව කර ගැනීම සඳහා තමන්ට කැපවීමක් කරන්න පුළුවන් කෙනෙකුට අපි දේශීය ප්‍රතිකාර කරලා මේක සුව කරලා දෙනවා. සුව වුණාට පස්සේ ජීවිත කාලය ආපහු මේ රෝගයට ආපහු ගොදුරු වෙන්නේ නැහැ. අපි අහලා තියෙනවා බොහෝ දීර්ඝ කාලයක් මේ ඇදුම රෝගිය විතරක් නෙමෙයි ඕනෑම රෝගියකින් පෙළෙන කෙනෙක්ට නිසි ප්‍රතිකාරයන් මගින් ඔබතුමා සුව කරනවා කියලා විශේෂයෙන්ම ඇදුම රෝගියන් තියෙන රෝගීන්ට විශේෂයෙන්ම සුව කරනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ ප්‍රතිකාරයන් වෙනුවෙන් ඔබටත් යොමු වෙලා නිසි ආකාරයෙන් සුව කර ගැනීමට නිතාවට සුව කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. වෛද්‍යතුමන් මුණ ගැහෙන්න පුළුවන් ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර වෛද්‍යතුමන් මුණ ගැහෙන්න පුළුවන් ලිපිණිය රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල තමයි වෛද්‍යතුමනිගේ ලිපිණිය. දුරකථන අංකයන් 0.71 6650 0.71 6650
0115 7175 19 Api laban na sandu na dawas edit tawat roge ak pili mando bobo danuat kano saha EOC ya mono dati na ayurwe de pratikar mekila tapi bobo danuat kano ada suwanda visheshangi evenuen na pat samake kutuno ayurwe de baide sumit raja pura baide tuman de behin studi wanta yono ada dawas edit me pili mando danuat kara na pat samake kutuno atai buan sebut awsa. Dina pata alut video saha prawulti narami mata iha de button neka klik kara siyata TV subscribe kara na. Video ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.